භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධකණං ඒතං සුද්ධාන සාසනන්ති ධර්ම ශ්‍රවණාභිලාෂි කාර්මික පින්තුනි ඔබට මා මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ ලොව පහළ වූ සියලු බුදුරජාණන් වහන්සේලා විසින් ලෝක සත්‍යහාට දේශනා කරන්නට යෙදුණු බුද්ධ ශාසනය පිළිබඳව සියලු බුදුවරුන්ගේ අනුශාසනාව සබ්බපාපාසකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතං බුද්ධානුශාසනන්ති මේ ගාථා පාඨය එක බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි ලොව සියලු බුදුරජාණන් වහන්සේලා විසින් නොඅඩුව දේශනා කරන දහම් කරුණක් මේ දහම් කරුණෙන් පැහැදිලි කරන්නේ සියලුම බුදුරජාණන් වහන්සේලා අපේ ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි සියලු ලොව බුදු වී වදාළ බුදුරජාණන් වහන්සේලා මේ දේශනාව පවත්වන මේ ලෝකෙට පහළ වෙන උතුම් ලෝතුරා බුදුරජාණන් වහන්සේලා විසින් නොඅඩුව ලෝක සත්‍යහාට බුදුවරුන්ගේ අනුශාසනාවක් ලෙස පවත්වන මේ කාරණාව සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධානුශාසනං සබ්බපාපස්ස අකරණං සියලු පව්වලින් දුරු වීම කුසල උපසම්පදා කුසල් දහම් වල නියලීම කුසල් දහම් බැදීම සචිත්ත පරියෝධපණං තම සිත දමනය කර ගැනීම ඒතං බුද්ධානුශාසනං දැන් මේ බුද්ධ අනුශාසනාව කාටද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝක සත්‍යයට ලෝක සත්‍යෝ කියලා කියන්නේ කාටද අපට ඒ ලෝක සත්‍යය අතර මේ ධර්මයේ උතුම් කොට වැදගත් වෙන්නේ කාටද මිනිසුන් හැටියට අපට එහෙනම් මිනිසුන් හැටියට අපට සියලු බුදුරජාණන් වහන්සේලා විසින් අපට කියලා දෙන්නේ මෙන්න මේ කාරණා තුන සිදු කර ගන්න. හැම බුදු කෙනෙක්ම ඇවිල්ලා අපට කියලා දෙන්නේ මෙන්න මේ කාරණා තුන. ඒක තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. මොකක්ද? සියලු පවෙන් දුරු වීම. කුසල් දහම් වැඩි වීම. තමසිත දමනය කර ගැනීම. මේ පණිවිඩය මේ මනුස්ස ලෝකේ මිනිසුන්ට ලබා දෙනකොට මේ ලෝකේ ඇති වෙන තාක් ගැටලු ඇති වෙලා තියෙන්නේ මේ ලෝකේ ඇති වෙන තාක් කරදර ඇති වෙලා තිබෙන්නේ මොකක් නිසාද මේ ලෝකේ බලන්න කොතරම් මිනිස්සු මරා ගන්නව කොටා ගන්නව කපා ගන්නව ඒ වගේම ගුණධම් වලින් ඈත් වෙලා තිරිසන් සතුන් වගේ කටයුතු කාරණාවල නියැලෙනවා සොරකම
වංචාව දූෂණය ලෝකෙ රජ වෙලා තියෙනවා. මිනිසුන් අතර බොහෝ දෙනා බයෙන් තැති ගැනීමෙන් ජීවත් වෙනවා. ඔබ දන්නවද මේ සියලු ගැටලු වලට, අසහනයන් වලට, සියලු කරදර විපත් වලට හේතුව මොකක්ද කියලා? මේ හැම කරදරයකටම, බාධකයකටම, විපතකටම, ව්‍යසනයකටම මුල තමයි පින්නතුනි මේ මිනිසුන් අතර පව් වැඩි වෙලා තියෙන, පින් අඩු වෙලා තියෙන, සිත පාලනය කරගන්නට බැරි වෙලා තියෙන. සබ්බපාපසා කරගෙන බුදුහාමුදුරු බුදුවරු දේශනා කළේ සියලු පව් වලින් බැහැර වෙන්න. නමුත් අපි අද වර්තමාන බහුතරය බැහැර වෙන්න තියෙන පව් වලින් පව් වලටම ඇතුල් වෙනවා. පව්කාර ස්වභාවයෙන්ම ජීවත් වෙනවා. බුදුවරු දේශනා කරා කුසල් දහම් වඩන්න කියලා. නිතර කුසලයක් එක්ක ජීවත් වෙන්න කියලා. නමුත් නිතර වදිය යුතු ජීවත් විය යුතු කුසලය අතහැරලා අපි මොකද කරන්නේ? කරන්න ඕන කුසල අතහැරලා නොකළ යුතු අකුසල කරන්න පටන් අරගෙන තියෙනවා. නොකළ යුතු අකුසල් කරන ගමන් කළ යුතු කුසල් අතහැරලා තියෙන ගමන් මොකද වෙන්නේ? අසහනයටපත් වෙනවා. තමන්ගේ සිත තමන්ට දමනය කරගන්න බැරි ස්වභාවයකටපත් වෙනවා. නිසා තමනුත් හැමදාම පීඩාවකටපත් වෙලා වේදනාවල් වලින් තමනුත් පීඩාවටපත් වෙන ගමන් ඒ පුජ්‍යලයා පමණක් නෙවෙයි අන් අයවත් හැමදාම පීඩාවකටපත් කරන ස්වභාවයකටපත් වෙනවා. බලන්න මේ මනුස්ස ලෝකේ බහුතරයක් මිනිස්සු තමනුත් සැනසීමක් නැතිව තමන්ට සැනසීමකුත් නැහැ අනුන්ට සැනසීමක් දෙන්නේ. තමනුත් තරහ අරගන්නවා, වෛර කරගන්නවා, උදේ ඉඳන් රෑ වෙනකන් තමනුත් තණ්හාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ජීවත් වෙනවා. ඒ විතරකුත් නෙවෙයි අනුන්ට තණ්හාව, වෛරය, ක්‍රෝධය දායාද කරලා දෙනවා. ඒ වගේම බොහෝ දෙනාට වැළකී යුතු පාපයෙන් වැළකෙන්න බුදුවරු දේශනා කරලා තියෙනවා. පාපයෙන් වැළකෙන්න කියලා. නමුත් වැළකී යුතු පවුම අපේ රටේ පාලකයාගේ පටන් හැම කෙනාම පව් කරනවා, පින් නොකර ඉන්නවා. නමුත් බුදුවරු දේශනා කළේ කුමක්ද? පවෙන් වැළකෙන්න, පින් නිතර කරන්න, සිත දමනය කරගන්න. පව් කර්ම වලින් දුරස් වුණු, පින් කර්ම බහුලව සිද්ධ කරන, සිත තව අපේලා සිත තමන්ට අවශ්‍ය විදිහට දමනය කරගත්ත සමාජයේ එවන් සමාජයක් කොයිතරම් යහපත්ද? එවන් රටක් කොයිතරම් යහපත්ද? එවන් පව් කර්ම වලින් වැළකුණු, පින් කරන, ඉවසීම, දයාව පුරුදු කරගත් මනුස්ස සමාජයක ජීවත් වෙනකොට ඒ ගෙදර කොයිතරම් සාන්තද? ඒ ගම කොයිතරම් සාන්තද? ඒ නගරය කොයිතරම් සුවපත්ද? ඒ රට කොයිතරම් සුවපත්ද? ඒ ලෝකෙ කොයිතරම් සුවපත්ද? ඒ තම බුද්ධං සාතන. ඒකයි සියලු බුදුරුන්ගේ දේශනාව බවට පත් වෙන්නේ. එහෙනම් බුදු කෙනෙක් ලෝකෙට ඇවිල්ලා අපිට කියන්නේ මොකක්ද? අපි හැම කෙනාටම පවෙන් වෙන් වෙන්න, නිතර කුසල් දහම් වඩන්න, ඉවසීම, දයාව ආදී ගුණධර්ම වඩන්න, සිත දමනය කරගන්න. අන්න ඒ කාරණා තුන සිද්ධ කරනවා නම් පින්නතුනේ මේ බුද්ධ ශාසනය බබලනවා. මේ බුද්ධ ශාසනය 5000ක් කල් නෙවෙයි, අනාදිමත් කාලයක් බුද්ධ ශාසනය බබලනවා. බුදුදහම කියලා කියන පින්නතුනේ බුද්ධ ශාසනය තුළ ජීවත් වෙනවා කියලා කියන්නේ වඳින පුදන එකම නෙවෙයි, දම් පින්කම් කරන එකම නෙවෙයි පින්නතුනේ. බුද්ධ ශාසනය බබලවනවා කියලා කියන්නේ බුද්ධ ශාසනය තුළ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද පින්නතුනේ? සැබෑ ධර්මය තුළ ජීවත් වෙනවා කියලා කියන කොමන්ද? ඒ පුජ්‍යලයා පවෙන් වැළකුණු පුජ්‍යලයෙක් බවට පත් වෙලා නම්, කුසල් දහම් වල නිහලන පුජ්‍යලයෙක් නම්, දමනීය පුජ්‍යලයෙක් නම්,
සැබවින්ම ඒ සම්බුද්ධහම සාතනන් ඔහු සැබෑ ධර්මය සැබෑ බුද්ධ අනුශාසනාව සරණ කරගත්ත උතුම් සත්පුරුෂයෙක් බවට පත්වෙනවා. ඔබත් මේ ගුණධර්ම තුළ පිහිටලා මේ ධර්මය තුළ ජීවත් වන්න දුර්ලභව ලබාගත් මනුස්සාස භාවය යළි කිසි දවසක දුගතිගාමී හෝ දුක්කැටිත භවයකට පත් නොකර ගන්න